आइबोवान कालीन प्रवृत्ति वार्ता करने प्रमुख आसियत रात्रि प्रवृत्ति विकासय में मम खविंदु विजयवर्धन प्रथमेन पुआत सिरास्ताल ඉදිරියේ එන යුද්ධයක් ගැන ජනපති රනිල් කතා කරයි. පුත්තල മന്ത്രി සනත් නිශාන්ත සියතට කළ තර්ජනය හිටපු ජනපති මෛත්‍රී හෙලා දකි. සනත් නිශාන්ත අධිකරණය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට සහ සියතට කළ තර්ජනයට සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ රැසකින් විරෝධය. පුත්තලමේ සිට සංදේශයක් රැගෙන ගිය පුත්තල മന്ത്രിට නෙළපු අරගල කරුවන් හා නවතම යකඩ පොළු සංදේශ කාව්‍ය අද ටෙලිවැකියෙන් මෙරට ක්‍රියාත්මක ජනතා ව්‍යාපාරයට සහාය පළ කරමින් ඉන්දියාවෙත් උද්ඝෝෂණ සේනාධි ගුරුගේ රක්ෂිත බන්ධනාගාරයට මැයි 9 ගිනිබත් කළ බස් රථ ගැන ජාත්‍යන්තරයට පැමිණිල්ලක් යලිත් රට පුරා ඉන්ධන හිඟයක් डीजल वितरक नेवेई पेट्रोल उतने हैं आनंद पालित किया आई डीजल हिंगे निशा हिट बस धावने सीट पनाह की नाडुवे बस रथ संगम किया आई अनुमति एकिन तोरव व्यापारिक स्थानवल पवत्वागने යන ඉන්ධන ගබඩා සඳහා තෙල් නිකුත් කරන්නේ නැහැ ඇමති කංචන පවසයි විදුලි යතුරු පැදි හා පාපැදි ආනයනයට අවසර රංජන් හෙට එලියට එයිද ප්‍රථමයෙන් දේශීය පුවත් තාක්ෂණික දැනුමෙන් අපේ ආරක්ෂක හමුදාව සන්නද්ධ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල වර්ණ ප්‍රදානෝත්සවයේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට පැමිණි ජනාධිපතිවරයා වෙත හමුදා උත්තමාචාරයක් පිරිනමනු ලැබුවා. නෙළුම් මල මගින් පිවිතුරු බවත් ගෝලාකාර හැඩති ගර්භය මගින් පෘථිවි ගෝලයත් එහි ජනාධිපති වර්ණ හා විශ්වවිද්‍යාල දජ සඳහා සර්වාගමික ආශිර්වාදයක්ද පවත්වනු ලැබුවා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙත ජනාධිපති වර්ණ හා විශ්වවිද්‍යාලීය වර්ණ ප්‍රදානය කිරීම සිදු කළා. පසුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් විසින් විශ්වවිද්‍යාල දජ හා වර්ණ පිළිගැන්වීම සිදු කරනු ලැබුවා. මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ අනාගතයේදී භූමියේ ගුවනේ මුහුදේ නොව සයිබර් අවකාශයේද යුද්ධ සිදුවිය හැකි බැවින් එවැනි තාක්ෂණික යුද්ධයකට අවශ්‍ය දැනුමින් රණවිරුවන් සන්නද්ධ කළ යුතු බවයි. හමුදාවක් ගෙනියනවා නම් ඒ හමුදාවේ රඳා පවතින එක නායකත්වයේ උඩ. ඒ නායකත්වයට හමුදාවට උනේ පළමුවෙනි විනයක්. විනයක් නැතුව හමුදාවක් ගෙනියන්න බෑ. විනයක් එක්ක තමයි හමුදාව ගෙනියන්න තියෙන්නේ. ඒත් විනයෙන් පමණක් හමුදාව ගෙනියන්න බෑ. විනය එක්ක පුහුණුව වමනයි. විනයයි පුහුණුවයි දෙකම එකට යන්න ඕනේ. නැත්නම් හමුදාවක් ඇති කරන්න බෑ. ඒත් විනයයි පුහුණුවයි තිබුණා කියලා හමුදාවක් සාර්ථක වෙන්නේ නැහැ. ඒ හමුදාවේ දැනුම තියෙන්න ඕනේ. යුද්ධ දැනුම තියෙන්න ඕනේ. ඒ දැනුම තියෙනවා නම් තමයි සාර්ථක වෙන්නේ. අපි දැක්ක යුද්ධ නෙමෙයි අනාගතයේ තියෙන්නේ. ලෝකෙ වෙනස් වෙනවා. අලුත් තාක්ෂණය එනවා. යුද්ධ කරන්නට, බිමට, ගුවනට, මුහුදට සීමා වෙලා නැහැ. අජටාකාශයටත් සයිබර් තාක්ෂණයත් එනවා. මේ දැනුම තමයි ඔබට උවමන. පුත්තලම් മന്ത്രി සනත් නිශාන්ත සියතට කළ තර්ජනය සහ අධිකරණය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට එරෙහිව අදත් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන රාශියක් සිය දැඩි විරෝධය පළ කළා. සමාජයට අවශ්‍ය නියම තොරතුරු දැන ගැනීම. ඒ තොරතුරු සපයා දෙන්නේ මාධ්‍ය හරහා. ඒතර මාධ්‍යවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට සමීප සම්බන්ධයක් තිබෙන දෙයක්. මාධ්‍යවේදීන් ඒ මාධ්‍ය ආයතනවල අයිතිකරුවන්, කළමනාකරණයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඒකට විරුද්ධව තර්ජන කරනවා. එයාගේ කාර්යභාරය නිසි ලෙස ඉෂ්ට කිරීමට නොයෙක් බාධක තහංචි පනවා. එහෙනම් එවන් සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අත්‍යවශ්‍ය මූලික ගුණාංග හා ලක්ෂණ පවා තියෙනවා කියලා තර්ක කිරීමට පුළුවන් කමක් නැහැ. රංජන් රාමනායක මැතිතුමා කිව්වේ යම්තාක් දුරකට විනිසුරුවන් දූෂිතයි කියන දේ කියලා තමයි. එතුමට දැන් අවුරුදු වහිතන්නේ දෙකකටත් කිට්ටු ප්‍රමාණයක් ඔහු ඉරගත වෙලා ඉන්නේ. ඉතින් ඒකත් අපහසයක්. දැන් ඔබට මතකයි එස්.වී. දිසානායක මැතිතුමා කිව්වා ආධිකරණයෙන් දෙන්නේ බලු තීන්දුව කියලා. ඒ වචනේට එතුමා කීපයක් සිරගත කරලා තිබ්බා. ඉතින් මේ දැන් ඒහා සමාන ඒ වචනේ නොකියුවට ඒහා සමාන තීන්දුවක් ඒ වගේ වචන ටිකක් තමයි සනත් නිශාන්ත කියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා එතුමටත් ඒ විදිහටම නීතිය ක්‍රියාත්මක වෙන්න. ඒතර රනිල් රාජපක්ෂ දැන් සනත් නිශාන්ත ඇමතිකමක් දෙන කතාවකුත් ක්‍රමයක් තියෙනවා. ඒ වගේ මිනිස්සු ඒ වගේ පුත්තලම් බූරුවන්ට ඇමතිකම් දීලා රටේ තව තවත් ජනතාව තව තවත් තරහ කරන්න නැතුව රනිල් රාජපක්ෂ තේරුම් ගන්න රටේ ජනතාවගේ මතය මොකද්ද කියලා. මාවලගේ කියන ඒ ජේෂ්ඨ මාධ්‍ය වේදිකාගේ නම පාවිච්චි කරමින් ඔහුගේ පෞද්ගලික ජීවිතයේ යම් යම් දේවල් කතා කරමින් ඔහුව හිලා දකින්නට උත්සාහ කිරීමක්. එතකොට මේක මාධ්‍ය තුල අපි දකින මහා විශාල ව්‍යසනයක්. ඒ කියන්නේ මාධ්‍ය වේදිකෙකුට ඒ ආකාරයෙන් බැනවැදීම තර්ජනය කිරීම ඔහුගේ පෞද්ගලිකත්වයේ කෙලසීම කියන දේ සිදු නොවෙන්නට ඕන දෙයක්. ඒ කියන්නේ මාධ්‍ය කරුවා කියලා කියන්නේ විශිෂ්ට පුද්ගලයෙක්. ඒ වගේම එවැනි ජේෂ්ඨ මාධ්‍යවේදියෙක් අපේ රටට ඉතාමත්ම සුවිශාල සේවයක් කරපු මාධ්‍යවේදියෙක් මාවලගේ මාධ්‍යවේදියා. ඉතින් ඔහුට ඒ වගේ ආකාරයෙන් බැනවැදීම ඔහුගේ පෞද්ගලිකත්වයේ කෙලසීම අපි රටක් වශයෙන් ඒ වගේම ආගමික නායකින් වශයෙන් හෙලා දකිනවා. පුත්තලම පැත්තේ පකිස් බූරුවා කියනවා මාධ්‍ය සම්බන්ධයෙන් මේ මූණ තියෙන මාධ්‍ය මේගොල්ලෝ කඩ කටයුතු කරන විදිය මේ රාජපක්ෂලත් එක්ක රාජපක්ෂලා උදා කරපු අය අරවයි මේවයි කියලා. දැන් අපි අහන්නේ දැන් මේ බොලා හිතාගෙන ඉන්නේ ලංකාව රාජපක්ෂලන්තයක් කියලාද? මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරු සම්බන්ධයෙන් ප්‍රකාශ කරනවා මේ පොහොට්ටුවේ ඔක්සිජන් එපා කියපු මේ ඇම්බැට්ටියා. අපි දැක්කහනවා මෙතන ඉන්නවාද මේ මාධ්‍යවේදියා කී අහනවා. සාමාන්‍යයෙන් ඕන කෙනෙක් දන්නවා ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයෙක් මාධ්‍ය සාකච්ඡාවලට එන්නේ නැහැයි කියලා. ඒක සාමාන්‍ය දෙයක්. ඒවා නිකම්ම සමච්චලයට අහන කතා. උත්සාහ කරන්නේ තවත් වතාවකින් මේ මාධ්‍යවේදීන් මේ මාධ්‍ය ආයතන මේවා තාමත් Tamanට පාලනය කරන්න පුළුවන් කියලා හිතනවා. Sanath Nishantha Pudujana Perumune Mantivarya Yali Katahanda Avadikar Latienova Mardane Sadaha Ohu Madhya Tarjane Latino Rajapaksa Palne the Sirasata Gahu Giritiba Eva gave Seata Madhya in Tagahua Seata Madhya Tagahua Dang Eke Diku Avila Sanath Nishantha Dang Tardane Karano Area Mehemai appear over to Bayane, Sieta Martina Upadesikorea, Mavalagi, Dangara Digin Digatama, Televaking, a Ratevena Dushana Pilibando, Apaksha Pativa, Habai Anduata, Koravin, Janatake Hadavatol to Gilland, Hataka Rokota, Sieta Madisa, Samatha Madoltamahu, Dedi Prahara Kilak, Mahinda Rajapaksa, Marakria, Rupuahini Sansta, Mervin Silla, Matura, the Avila. ඒකට බලහත්කාරයෙන් ගහලා ඊළඟ මාවල්ගේ ඇතුළු ඉදිරියට ගියායේ පිටවල් කපලා දැලිපිහි පාරවල් වල කැමිලක ජීවිතාදානෙ මොනි යන්න උනේ විදේශියෙත්. අපි දැන් සනත් නිශාන්ත කියන එක කරේ මහින්ද රාජපක්ෂ යැවි කියලා. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හැමදාම ඔහු ඉඳලා තියෙන්නේ මැරයන්ට රාජ්‍ය දේපල වලට මාධ්‍යට ප්‍රහාර එල්ල කරන්න ගිහිලා ඔහු හැංගිලා හිටපු කෙනෙක් ඔප්පු වෙන. එහෙනම් ඔහුව දැන් අත්තට උඟුරු ගන්න ඕනේ මර්වින්සිලා එක්කම. අර හිට්ලර්ගේ කාලේ වෙච්ච දේ අරයට නෑ මෙයාට නෑ කියලා අනිත් මාධ්‍ය නිහඬ වුණොත් ඔබේ මාධ්‍යයටත් වදිනවා. විශේෂයෙන්ම සියත නාලිකාවේ ප්‍රධානින්ට කරපු තර්ජන. ඒ නිසා අපි සනත් නිශාන්තට කියනවා ඔබ මාධ්‍ය ආයතනවල තර්ජන කරන වෙනුවට ඔබගේ ගම් පළාතට යන්න. අද උන්ට ගමට යන්න බැරුව මාධ්‍ය සම්දර්ශන තියෙමින් මාධ්‍ය වලට ඇඟිල්ල දික් කරනවා. සියත ආයතනයේ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ කියන අපේ ගෞරවය ලැබපු ප්‍රවීණ මාධ්‍යවේදියාට තර්ජනාත්මකව කතා කරනවා සහ පට්ටපල් ව්‍යාජ තොරතුරු කියනවා ඔහුගෙන. සනත් නිශාන්තලා දේශපාලන මැරයෝ මෙයාට වක්‍ර තර්ජනයන් තමයි මේ කරමින් ඉන්නේ. අපට අනතුරු වැගවීමක් ඇවිල්ලා තියෙනවා. අනිත්‍ය උන්ට අත තියලා අන්තිමට එනවා උඹලට කියලා මාධ්‍යවේදින්ට කියලා තියෙනවා. යනතුරු ඇඟවීම ක්‍රියාත්මක කරන්න හැදුවොත් අපිත් ඒකට විරුද්ධව සටන් කරනවා. අපි දන්නවා මේ වෙනකොට මේ සනත් නිශාන්ත කියන පුද්ගලයාගේ මේ ප්‍රකාශ අපි කිසි ලෙසකින් සුළු කොට දකන්නේ නැහැ. මේක මේ රජයේ ප්‍රකාශ මේවා. මේ මාධ්‍යවේදින්ගේ නම් කිය ඉලක්ක කරලා මාධ්‍ය ආයතන ඉලක්ක කරලා තමයි කතා කරේ. මේවා සම්පූර්ණ වැරදි. අපි දැඩි වේලා දකිනවා මේක සුළුපටු ප්‍රශ්නයක් නෙමෙයි. මේ ආයතන වලට ගැව්වා මේ ඉලක්ක කරන්නේ එවැනි ක්‍රියාවකට අපි කිසි ලෙසකින් ඒවට ඉඩ දෙන්නේ නැහැ. කටවාචාල මැරෙක් සනත් නිශාන්ත මේ මොහොතේ විශේෂම අධිකරණයටත් ලංකාවේ මාධ්‍යකරණයටත් තාම තර්ජනා ප්‍රකාශ නිකුත් කරමින් ඉන්නවා. අපි දන්නවා සනත් නිශාන්ත කියලා කියන්නේ කුප්ප මෝඩයෙක්. මේ කුජීත දේශපාලන නිර්මාණය කරපු පාදට ඊටම කුජීත වර්ගයේ දේශපාලන චරිතයක්. මේ වගේ ත්‍රස්තවාදීන්ට අපි කියනවා උඹලා වගේ මේ රාජපක්ෂයෙන් කාලා ඒවා කටුලෙව කාපු මේ රටේ ජාතික ධනය කොල්ල කාපු ප්‍රාදේශීයව හිංසනය සහ ජනතාවට ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කරන උඹලගේ සෙල්ලම් වලට ජනතාව බය වෙන්නේ නැහැ තවදුරටත්. සනත් නිශාන්ත වර්ගයේ වාචාල හොරිකඩයන්ගේ කට වහාම නවත්තන්න වෙනවා. සියතට මාධ්‍ය ආයතනයක් විදියට ඒ වගේ හොරිකඩයන්ට අත තියන්න අයිතියක් නැහැ. පුත්තලම් මන්ත්‍රී සනත් නිශාන්ත සියත මාධ්‍යජාලයට සහ එහි කළමනාකාරීත්වයට මෙන්ම සියත ටෙලිබැකියට එරෙහිව තර්ජනාත්මක ප්‍රකාශයක් පසුගියදා සිදු කළා. ඒ පොදුජන පෙරමුණු පක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින්. එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සනත් නිශාන්ත විසින් අධිකරණයේ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් සම්බන්ධයෙන්ද ප්‍රකාශයක් සිදු කළා. මෙලෙස සියතට කළ තර්ජනය සහ අධිකරණය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැඩි ලෙස හෙලා දකිනු ලැබුවා. මාධ්‍ය ආයතනයකට හෝ මාධ්‍ය වේදීන්ට තර්ජනය කරනවායි කියන එක නිදහස් මාධ්‍ය රටේ නැහැයි කියන තත්ත්වයක් තමයි එකෙන් පිළිබිඹු වෙන්නේ. මේ විදිහේ සියතට මේ සම්බන්ධයෙන් කරලා තිබෙන ප්‍රකාශය ඒක තර්ජනයක් වගේම නිදහස් මාධ්‍ය නොසැලකීමක් අනිත් පැත්තෙන් සත්‍ය විකෘති කිරීමක්. ඉතින් ඒක නිසා ඔය කියන පුද්ගලයා ඉතින් එක එක වෙලාවට උදේටයි හවසයි එක එක දේවල් කියනවා. ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් ඔහු විසින් මේ කරලා තියෙන තර්ජනය සහ ප්‍රකාශය ඉතාමත්ම වැරදි දෝෂසහගතයි. ඒ නිසා අපි ඒ ගැන බලවත් කනගාටු වෙනවා වගේම ඔහුගේ ප්‍රකාශය අපි තාම පිළිකුල් සාගතව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙලා දකිනවා. දැන් මට මතකයි 2015ට ඉස්සෙල්ලා අපි කවුරුත් දන්නවා මේ රටේ හිටපු මාධ්‍යවේදීන් ඝාතනය, සියතට ගිනි තැබීම, සිරසට ගිනි තැබීම, මාධ්‍යවේදීන් රට හැර යාම කියන බරපතල ප්‍රශ්න රාශියක් 2015ට කලින් තිබුණා. ඒවායේම පැලෑටි තමා මේ නැවත ලියලනවායි කියලා මට පේන්න තියෙන්නේ. මේවාට ජනතාව විසින් උත්තර දෙවි නැති විදියට. මේවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය ඊයේ ටෙලිවැකියේ ලියන්නට බැරි වුණා. නමුත් අද ලියන්නට අවශ්‍යමයි. අපේ සාහිත්‍යයට දැන් අලුත් සංදේශ කාව්‍යයක් එකතු වෙලානේ. අප දැනගෙන හිටියේ නම් ගිරා සංදේශය, සැලලිහිණි සංදේශය, පරවි සංදේශය වගේ දේවල්. හැබැයි ඉතින් මේ අරගෙන යනවා දැකලා තිබුණෙම නෑනේ නේද? සමහරුන් නම් මේ අලුත් සංදේශය හඳුන්වන්නේ පුත්තලම් බූරු සංදේශය කියලා. තවත් සමහරු හඳුන්වනවා මන්ත්‍රී සනත් නිශාන්තගේ සාක්කුවේ දාගෙනගේ යකඩ පුළු සංදේශය කියලා. මේ දූතයා තමයි මේ සංදේශය අරගෙන ගිහින් තියෙන්නේ. සනත් නිශාන්ත. අරලියගහ මන්දිරයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලයටලු සංදේශකරුවා යන්න ගියේ. ඒ අනකොට තමයිලු මග රැකලා ඉඳලා අරගලකරුවන් පහර දීලා තියෙන්නේ. මං හිතන්නේම සංදේශය උදුරගන්න විය යුතුයි. පව් නේද? නඩු කටයුත්තක් තියෙන නිසා ඇති කියලා හිතෙනවා. මේ තමයි ඒ සංදේශකාව්‍ය අරගෙන ගිය උත්කෘෂ්ට අවස්ථාවන්. දැන් ඇත්තටම ටෙලිවැකියේ කාලය හරි වටිනවනේ. අද විදේශ රටවල ඉන්න අයත් බලනවා. ඒ නිසා සනත් නිශාන්තටම මේ ටෙලිවැකිය වෙන් කරන එක මහ අපරාධයක්. හැබැයි උත්තර දෙන්නම වෙන කතා කිව්වා. ඔහු කියනවා එක්තරා මාධ්‍ය ආයතනයක අයිතිකරුවන්ගේ ණය රාජ්‍ය බැංකු වලින් කපා හැරියේ එදා ජනාධිපති මහින්ද රාජපක්ෂලු. එහෙනම් ඔන්න මහින්ද හිටපු ජනාධිපති ලෙස කරපු එක් මූල්‍ය අක්‍රමිකතාවක්. සාක්ෂි සනත් නිශාන්ත ගාව තියෙනවා. සනත් නිශාන්තත් මේ මාධ්‍ය ආයතනයේ නම කිව්වේ නෑනේ නේද? ඉතින් ඇයි අපි කියන්නේ? අපිත් නම නොකියම කියනවා. සාක්ෂි සනත් නිශාන්ත ගාව තියෙනවා. දැන් තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන එක. සනත් නිශාන්තගෙන් අහන්න මහින්ද රාජපක්ෂ ජනාධිපති බලතල පාවිච්චි කරලා බොල් ණය කාගේ කපා හැරලා තියෙනවද කියලා. එහෙම රාජ්‍ය බැංකුවල බොල් ණය කපා හරින්න ජනපති බලතල භාවිත කළා නම් එය බරපතල මූල්‍ය වංචාවක්. එනිසා දැන් සනත් නිශාන්තගෙන් අහන්න. අප වැඩි විස්තර ලියන්නේ නෑ. නඩු කටයුත්තක් ළඟම එන නිසා. ඊළඟට ලාල් හේමන්ත මාවලගේ කියන මාධ්‍යවේදියාට රට හැරලා යන්න උදව් කළේ ජනාධිපති මහින්දලු. මේ වැඩසටහන නිර්මාණය කරන කෙනාට මහින්ද රාජපක්ෂ මහත්තයා පෞද්ගලිකව උදව් කරපු කෙනෙක් නැහැයි කියලා කියනවා. මගෙත් පෞද්ගලිකව කතා කරන්න කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයන් උදව්පකාර ගත විතරක් නෙමෙයි රට ඇතුලේ ඉන්න බැහැයි කියලා දේශපාලන රැකවරණ අරගෙන පිටරටකට යන්නත් එතුමගෙන් උදව් ගත්තා. ඒ ගැන දැනගන්න එයාට ඒ කියන්නේ සනට්ට කෝල් එකක් දෙන්නලු. අංකය හොයාගෙන ඇමතුමක් ගත්තමයි කියමුකෝ. ඒත් මම දන්නේ මනුෂ්‍ය භාෂාව විතරයිනේ. ඔව්. ඒ නිසා කතා කළාට මට තේරෙන එකක් නෑ සනත්. රට අතහැරලා යන මාධ්‍යවේදියා Taman යන රටට කියන්නේ මහින්ද රාජපක්ෂලා තමයි අපරාධයට සම්බන්ධ කියලා. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති Tamanට එරෙහිවම මාධ්‍යවේදියා දින්ව විදේශගත කළාද මාරයිනේ නේද අතේ පත්තුවන පට්ටපල් බොරු අර අලුත් සංදේශ කාව්‍ය මොනතරම් අතේ පැලවෙන ගල් බොරුවක්ද කියලා දැන් මේ ටික එකතු කරපුවාම රටටම තේරෙනවනේ නේද සනත්ගේ ඉතිරි අතේ රෝල් ගැන ආයේ කුමන කතාවද ඕෂෝ කියනවා වරක් දේශපාලනයේ රඳා පවතින්නේ බොරුව මත කියලා දේශපාලනඥයින් ජීවත් වන්නේම බොරුව මත කියලා කවදාවත්ම ඉටු කරන්නේ නැති පොරොන්දු දෙන්න දේශපාලකයා කියලා ඕෂෝ කියනවා. ඒ ඇති නේද? ඇත්තටම කාට කවුරු මොනවා කිව්වත් අපට නම් ධනවන්ට බැහැ. පාළුගේ වළම් බිඳලා පුරුද්දකුත් නැහැ. මූණට මූණ හම්බුනොත් කතා කරමු නේද සනත්. සනත් නිශාන්තලා මාධ්‍යයට අත තියලා අධිකරණයටත් ගල් ගහන්න වගේ සූදානම. ජනාධිපති රනිල්ගේ මාමා ජේ.ආර්.ගේ කාලේ විනිසුරුවන්ගේ ගෙවල් වලට ගල් ගහලා මහාචාර්ය සරත් චන්ද්‍රයන්ව කානු පල්ලක දාගෙන නෙළුවා කියලා හුඟ දෙනෙකුට දැන් මතක නැහැ. සමහර තරුණයින් දන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනපති කාලේ තමයි අගවිනිසුරුතුමිය ශිරාණි බණ්ඩාරනායකව එළියට ඇදලා දැම්මේ. එහෙම දාලා ඒ මුළු පවුලටම මඩත් ගැහුවා. දැන් මේ බැලූ බැල්මට සනත් නිශාන්තල හරහා රනිල් රාජපක්ෂලා ලබ්බට තැබූ අත පුහුලට තියන්න හදන බව තමයි පේන්නේ. අරගලය ත්‍රස්ත පනත යොදාගෙන මර්ධනය කරන ගමන් කොල්වන්ව හොය හොය දඩේ පටන් අරන්. එහිම දිගුවක් ලෙස විය යුතුයි සනත් නිශාන්තලා මේ එලියට ඇවිත් මාධ්‍ය ආයතනවලට මාධ්‍ය වේදින්ට සහ අධිකරණ තීන්දුවලට ඇඟිල්ල දික් කරන්න හදන්නේ බය ගන්වන්න හදන්නේ. මොකද රිචඩ් ඩී සොයිසව මරලා ආරම්භ කරපු මාධ්‍ය මර්ධනයේ අයිති UMPට. ඊට පස්සේ වැඩිම මාධ්‍ය වේදින් පිරිසක් මරා දැම්මේ අතුරුදන් කළේ රට අතහැරලා යන්න වැඩ කළේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිසයි. ලසන්ත වික්‍රමතුංගව මහදවල් මරාදාපු රටක් කෝ අදත් යුක්තිය තටාකේ නාපු අයව අල්ලන්න දඟලන මහලොකු පරීක්ෂකින්ට මහදවල් මහපාරේ මරපු ලසන්තගේ මිනිමරුවන් අල්ලගන්න බැරි වුණා සියත ගිනි තිබ්බා සිරස ගිනි තිබ්බා කෝ ඇල්ලුවද අද වෙනකන් මොකද අල්ලන්න බැරි මාධ්‍යවේදී කීත් නොයා ලාල් හේමන්ත මාවලගේ අනුරසිරි හෙට්ටිගේ දෙන්නද මුළු නම් ලිස්ට් එකම මහපාරේ කපලදාලා ගියේ කෝ ඇල්ලුවද ඇයි අල්ලන්න බැරි පොලිස් සුනකෙන් ගිහින් ඉව අල්ලගෙන ගිහින් අන්තිමට නතර වෙන්නෙම පුත්තලම් බූරු සංදේශකරුවන් ළඟ ඒ කියන්නේ දේශපාලන මදාවෙන් ළඟ ඉන් එහාට පොලිස් සුනක ඉව නැති වෙලා යනවා හෙටත් එහෙම වෙන්න පුළුවන් හැබැයි එකක් ලියලා තියන්නම් අද ජනතාවගේ ඉව වෙනස් වෙමින් තිබෙනවා මතක තියාගන්න ජනතාව දැන් අපරාධ කාරින්ව හඳුන ගනිමින් ඉන්නවා. ටෙලිවැකිය හරි කැමති මේ දේශපාලන නිර්වත පෙන්වන්නට මතක තියාගන්න එකෙක් මරණ කල තව දහසක් උපදින බව අලුත් තරුණ පරම්පරාව ඇතුලේ අපවැනි මාධ්‍යවේදීන් දසදහස් ගණනක් ඉපදේවි ඉදිරියේදී සෙස්ස පස්සට තියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. මෙරට ක්‍රියාත්මක ජනතා අරගලයට සහාය පළ කරමින් ඉන්දියාවේ විරෝධතාවයක් පැවැත්වුණා. එය සංවිධානය කර තිබුණේ දිල්ලි විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක්. මේ අතර අරගලයේ ප්‍රබලයෙකු වන සේනාධිගුරුගේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙරට ක්‍රියාත්මක ජනතා ව්‍යාපාරයට සහාය පළ කරමින් හා මර්ධනයට එරෙහිව අද ඉන්දියාවේ දිල්ලි නුවරදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ දිල්ලි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමට වත්මන් පාලකයන් කටයුතු කිරීම නවතන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ. දින 90ක කාලයක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිස හමු වීම සඳහා නීතිඥ නුවන් බෝපගේ සහ ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතින්ට අවස්ථාව හිමි වුණා. පහුගිය 21 වෙනිදා වසන්ත ඇතුළු පිරිස ගැන හොයද්දී පැය 3ක 4ක පමණ කාලයක් ඔවුන් සම්බන්ධව කිසිම තොරතුරක් ලැබිලා නැහැ. ඔවුන්ව රඳවාගෙන තිබෙනවා නවගමුව දේවාලය ඇතුළේ. නවගමුව දේවාලය ඇතුළේ හෝ රඳවා තබා ගන්න යයි කියලා විමසද්දී ඉහලින් තාම කොහෙටද ගෙනියන්නේ කියලා උපදෙස් ලැබුණ නැහැ කියලා තමයි රඳවා තබන්නේ. අන්තරේ කියන සංවිධානයට කල්ලියක් කියන නමකට බැඳලා එය තහනම් කිරීමේ පෙළකට මේ පරීක්ෂණ පවත්වන්න යනවා කියන කාරණය ඉතාමත් පැහැදිලි කියන එක තමයි මට උපදෙස් ලැබී තිබෙන්නේ. පොලිසිය මගින් නතරංගොටගත් ගාලමුදුර අරගලයේ ඉදිරිපෙළ නායකයෙකු වන සේනාධිගුරුගේ ලබන දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරුණා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිනගමගේ ඉදිරියේ නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී එදිනට ඔහුව හඳුනා ගැනීමේ පෙරටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. එසේම අරගලයේ තවත් ප්‍රබලයෙකු ලෙස සැලකෙන අසංක අබේරත්න අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයට ඇතුළු වීම හා එහි දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන්. කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද පැවති විශේෂ සාකච්ඡාවක් අතරතුරදී කෘෂිකර්ම අමාත්‍යවරයා සහ ඩඩ්ලි සිරිසේන අතර උණුසුම් වචන හෝමාරුවක් සිදුව තිබෙනවා. अपने वक्त दिन तो मर्द दिन ने गोविया रक्षा करेगा ना गोविया तो सादा ना मिलाता बाद इन्हें निकाल हाल में तो संबंध में मगे मगे मगने में हमारे बड़े आदमी है तो महाजन जी को देख के दिया था एविडेंट मंडे भी दिया था मटे वर्की भी दिया नमूत हाल में तो संबंध में खता मटे अदालत में नहीं है एक दिन तो मैं विषय में ना तो एक ऐसी विषय कारण जैसी विषय तक तक हाल दिन तो पूरा कोटी लाभ या त्याग ना तो दिन तो पूरा ना मुझे दिन तो पहले दफ्तर दिन पहले तो तीन ने हम आइटम एक कमर कलम बैठी बैठा एक ऐसी विषय आटू करने का तैयार करने का है एक तो मैं मंकिया नहीं एक ऐसी विषय कारण नहीं ना දැන් ප්‍රශ්නේ ගැන කතා කරමු. කවුරුත්ම වෙච්ච දේවලුත් කියන. වෙච්ච වැරදියට පාඩුත් වෙන්නලා දෙන්න. ඔයනේ අපිටත් කරන්න පුළුවන්. ඔබ සාමාන්‍ය විවිධ පක්ෂයේ മന്ത്രിවරයෙක් වෙනවිලා වාඩි වුණා. ඔය ටික ඔයිටත් ඇදී ලස්සනට කියන්න පුළුවන්. 1 කිලෝ එකේ වටිනාකම සමානයි 1/2 කිලෝ එක. මේක මේ එදා ඉඳන්ම ඔක කීතරයක් ඔයාලට කියලා කරන්න ඕන මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. 120ට මේ තියෙන එක දැන් වැඩි වෙන්න ඕනේද කොහොමද වෙන්න ඕනේ? 120ට තියලා 120 දෙගුණේ හාල් කරපුවාම 120ට වැඩිය ප්‍රයිවට් සෙක්ටර් එක වී ගන්නවා. ඒකට ආණ්ඩුවට කිසි බරකුත් නැහැ. ඔබතුමාල සූදානම්ද වැඩි යළිත් වරක් දිගු ඉන්ධන පෝලිම් නිර්මාණය වීමේ අවදානමක් මතුව තිබෙනවා. දින 2ක පමණ සිට දිවයින පුරා ප්‍රදේශ රසක පෙරවුම් හල් වලට ඩීසල් තොග ලැබී තිබුණේ නැහැ. මේ අතර බැංකු කටයුතු ප්‍රමාද වීම නිසා මෙරටට පැමිණි නෞකාවෙන් ඩීසල් ගොඩ බැමේ කටයුතු ප්‍රමාද වී තිබෙනවා. ඉන්ධන අර්බුදයේ හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනයද 50%කින් පමණ අඩුවන බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන් පවසන්නේ. කිසිදු අනුමැතියකින් තොරව 2100කට අධික ව්‍යාපාරික ස්ථානවල ඉන්ධන ගබඩා ටැංකි ස්ථාපිත කරගෙන ඇති බවට නිරීක්ෂණය කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර සිටියා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙලෙස ස්ථාපිත කර ඇති ඉන්ධන ගබඩා සඳහා ඉන්ධන බෙදා හැරීමට ලංකා කණ්ජ තෙල් සංස්ථාව කටයුතු නොකරන බවයි. ඉන්ධන බෙදා හැරීමේදී 1250කට අධික පිරවුම් හල් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා. එමෙන්ම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීමට ඉන්ධන පෙරවුම් හල් වෙත දිගටම ඉන්ධන සපයන අතර ව්‍යාපාරවලට පෙට්‍රල් නිකුත් කරන්නේ නැති බවද අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කර සිටියා. මෙතර ඊයේ දිනේ ගොඩබෑමට නියමිතව තිබූ සුපර් ඩීසල් නෞකාව බැංකු කටයුතු ප්‍රමාද වීම නිසා ගොඩබෑම ආරම්භ කිරීම ප්‍රමාද වූ බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ. තවත් ඩීසල් නෞකාවක් අද රාත්‍රියේ පැමිණීමට නියමිත අතර හෙට දිනේ එම නෞකාවේ ගොඩබෑමේ කටයුතු සිදු කිරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළා. ගොඩබෑම ප්‍රමාද වීම හමුවේ ප්‍රමාද වූ බෙදා හැරීමේ කටයුතු ආවරණය කිරීමට රාත්‍රී කාලයේද බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවයි බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ. බොරතෙල් මිලදී ගැනීමට අනුගමනය කරපු ක්‍රියාපරිපාටිය පිළිබඳව අරපතල ප්‍රශ්නයක් තිබෙනවා. දැන් මේ ගෙන්වලා තිබෙන්නේ උරල් කියන බොරතෙල් වර්ගයේ රුසියාවෙන් මේ තෙල් ආනයනය කළා කියලා ප්‍රසිද්ධ කළත් මේ තෙල් ආනයනය කිරීමේ මැදිහත්කරු වෙලා තිබෙන්නේ කොරල් එනර්ජි කියන ඩුබායිහි පීටි සමාගමක්. ඒතර තුන්වෙනි පාර්ශවයක් කරා තමයි මේ තෙල් මිලදී ගැනීම සිදු කරලා තිබෙන්නේ කියන කාරණය තාමත් පැහැදිලි. බොරතෙල් රැලයක මිල ඩොලර් 100ට වඩා අඩුයි. උරල් කියන මේ බොරතෙල් මිලදී ගැනීම සඳහා එක බැරලයකට අඩුම ගානේ ඩොලර් 150ක් විතර ඒකාබද්ධ පිරිවැයක් දරන්න සිදු වෙලා තිබෙනවා. මේ අතර මේ වන විට දිවයිනේ ප්‍රදේශ රසකම ඉන්ධන පිරවුම්හල් වල ඩීසල් හිඟයක් ඇතිව තිබෙනවා. මේ හේතුවෙන් ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන පිරිස් දැඩි ලෙස අපහසුතාවයට පත්ව තිබෙනවා. එකන ඇත්තදත්ය සංස්ථාවට ගබඩාවල තෙල් ඇති. හැබැයි පිරුම්හල තෙල් නෑ. ඩීසල් පෙට්‍රල් දෙකම ඉතාම දරුණු විදියට හිඟයක් පවතිනවා. පෙට්‍රල් ඩීසල් භූමි තෙල් කිසි දෙයක් ජනතාවගේ අවශ්‍ය ප්‍රමාණයෙන් 70%ක්වත් නැති තත්ත්වයක් දැන් තියෙනවා. ඒ කියන්නේ හිඟ දරුණුයි. ඉන්ධන අර්බුදය හමුවේ හෙට දිනේදී බස් ධාවනය 50%කින් පමණ අඩුව නැති බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කළේ. මේ වන විට නැවත වරක් ඉන්ධන අර්බුදයකට අපිට මුහුණ සිද්ධ වෙලා තියෙනවා. අද දිනේත් අපිට පූර්ණ වශයෙන් බස් ධාවනය කරන්න හැකියාවක් නැහැ. 75%ක් වගේ ප්‍රමාණයක් තමයි ධාවනය කරන්න උනේ. 20%ක් අද දිනේත් අඩු වුණා බස් රථ ධාවනය. හෙට දිනේ බොහෝදුරට මෙවැනි තත්ත්වයක්ම තිබුණොත් 50%ටත් අඩු සංඛ්‍යාවක් තමයි බස් ධාවනය කරන්නේ. මේ අතර තමන් වෙත ලබා දෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බව පවසමින් වෘත්තීය ත්‍රිරෝද රථ රියදුරන් පිළියන්දල නගරයේදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. විදුලි අතුරුපැදි සහ විදුලි පාපැදි ආනයනයට අවසර ලබා දෙමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව යතුරුපැදි ආනයනයේදී රුපියල් 4000ක් සහ විදුලි පාපැදි සඳහා රුපියල් 1000ක බලපත්‍ර ගාස්තුවක් අය කිරීමට නියමිතයි. රංජන් රාමනායකට හෙට බොහෝ විට නිදහස ලැබීමට ඉඩ ඇතැයි වාර්තා වනවා. නිදහස ලබා දීමට අදාළ ලිපි ලේඛන අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පසුගියදා බාර දුන්නා. අධිකරණයට අපහාස කිරීමේ වරදට අදාළව රංජන් රාමනායක සිරදනුවම් ලැබුවේ 2021 වසරේදී. ඒ අනුව ඔහුට ජනාධිපති සමාව ලබා දෙන බවට පසුගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලය තුළ දැඩි කතා බහක් ඇති වුණා. කෙසේ වෙතත් ඔහුට ජනාධිපති සමාව හිමි වුණේ නැහැ. එවැනි පසුබිමකයි රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දීමට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැදිහත් වුණේ. ඊට අදාළ ලියකියවිලි පසුගියදා විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහට බාර දුන්නා. ඒ අනුව රංජන් රාමනායකට බොහෝ විට හෙට දිනේදී නිදහස ලැබෙනු ඇති බවටයි වාර්තා වන්නේ. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමු වෙමු හෙට උදෑසන 6ට. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.